සුබ සන්ධ්‍යාවක්. උබෙක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම කුෂානි කෞශල්‍ය අත්නායක. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවන බව ජනපති අවධාරණය කරයි. ගමහදා රට හදන මහා සංග්‍රාමය ජනාධිපතිවරණයෙන් පසුව ආරඹන බව සජිත් කියයි. වැලේ වැල් නැති දේශපාලන ටාසන්ලා. දේශපාලනික ටාසන් මේ පැත්තේ සිට ඒ පැත්තට ගියත් ඒ පැත්තේ සිට මේ පැත්තට ගියත් ඕක අපිට නම් මහ ලොකු දෙයක් නෙමෙයි. පළාත් හතකට ගිගුරුම් සහිත වැසි. මාධ්‍ය ආයතනවලට කොමිසමෙන් රතු එළි. මේ සංඛ්‍යාත මහජනයා සතුය. ඒවා සාධාරණව භාවිතා කිරීමට පෞද්ගලික මාධ්‍යත් බැඳී සිටිනවා. මුලිම දේශීය පුවත්. විවිධ අභියෝග මැදියේ වෝද නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සමත් වීම ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල දැඩි පැසසුමට ලක් වී ඇති බව නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ ඒ මහතා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා ජනාධිපති නිල නිවසේදී අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර දීපාර්ශ්වික හා කලාපීය කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී තමා නිර්පාක්ෂිකව කටයුතු කරන බවද ජනාධිපතිතුමා නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දුන්නා. තවදුරටත් ජනාධිපතිතුමා පැවසුවේ මෙවර මැතිවරණය ඉතා සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම දූෂණවලින් තොර මැතිවරණයක් වනු ඇති බවට තමාට සාධික විය හැකි බවයි. ශ්‍රී ලංකාවේ දියරකිරි නිෂ්පාදනයේ ඉහළ නැන්වීමට අදාළ ව්‍යාපෘතිවලට එම ක්ෂේත්‍රයේ විශේෂඥතාවක් දක්වන නෙදර්ලන්තයේ සහයෝගය තවදුරටත් ලබා ගැනීම පිළිබඳවද මෙදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. රූපවාහිනී හා ගුවන්විදුලි තරංගමාලා ජනතාව සතු අයිතියක් බැවින් ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සූදානමක් ඇති බවයි. අපි මාධ්‍ය ආයතන සියල්ලන්ගේම ඉල්ලා සිටින විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ඔවුන් අපක්ෂපාතී වෙලා විතරක් මදි. අපක්ෂපාතීත්වය ප්‍රදර්ශනය වෙන්න ඕනේ. ඒක හේතු යන්න ඕනේ මහජනයාට. ඒක නිසා රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාතීව ක්‍රියා කිරීමේ වගකීම අපි නැවතත් අවධාරණය කරනවා. ඒකම පෞද්ගලික මාධ්‍ය වලට අපි කියන්නට ඕනේ කරුණ තමයි සංඛ්‍යාත එහෙම නැත්නම් තරංගමාලා අයිති ජනතාවට ජනතාවගෙන් රජයට ඒවා සීමිතයි. මේවා රජය විසින් తాවකාලිකව බදු දීපු දේවල්. ඒක නිසා සාධාරණව භාවිතා කරන්න කියලා. එහෙම නොවන අය සම්බන්ධයෙන් එහෙම නොවන අවස්ථාවලදී රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් සිවිල් පුරවැසියන් අපට දැනුම් දීලා දෙනවා. ඔවුන් අධිකරණයට යනවා මැතිවරණ කමිෂන් සභාවට, මාධ්‍ය පාලනීය භාර අමාත්‍යාංශවලට, ඒව නියාමනය කරන කමිෂන් සභාවලට එරෙහිව. එහෙම ගියොත් අපි මැතිවරණ කමිෂන් සභාව එවැනි අවස්ථාවකදී පෙනී සිටින්නේ මේ සංඛ්‍යාත මහජනයා සතුය. ඒවා සාධාරණව භාවිතා කිරීමට පෞද්ගලික මාධ්‍යත් බැඳී සිටිනවා කියන එක තමයි අපි එතනදී කියන්න බලාපොරොත්තු වෙන්නේ. ලක්ෂ 6කට අධික ඡන්දදායකින්ට ලබන 31 වනදා තැපැල් ඡන්දය භාවිත කිරීමට නියමිත බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. 2019 ඔක්තෝබර් 18 වෙනි සිකුරාදා ලංකාවේ තැපැල් ඡන්ද 6 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිකුත් කරා. ඒවා දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කාර්යාලවල තියෙනවා. තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු කවර ඒ රජයේ කාර්යාලවලට, පොලිසිය වලට, හමුදා කඳවුරු වලට, ළංගම ඩිපෝ වලට සඳුදා ඉඳලා තැපැල්ෙන් ලැබෙනවා.
අපේම සියලුම සහතිකීමේ නිලධාරීන්ගේ ආයතන ප්‍රධානීන්ගේ තැපෑල භාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කවර එම සහතික කිරීමේ නිලධාරියාගේ අතටම ලැබෙනසේ වැඩපිළිවෙලක් සකස් කරන්න තැපෑලෙන් ඡන්දය ලකුණු කිරීමට නියමිත ඔක්තෝබර් 31 වෙනි දින වනතෙක් මේවා විවෘත නොකර සුරක්ෂිතව තබාගත යුතුයි ඒවා විවෘත කරන්නට ඕනේ තැපෑල් ඡන්ද දායකයා ඉදිරිපිට පමණයි ඒක නිසා මේ සම්බන්ධයේ ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සියලු තපල් ඡන්ද සහතිකීමේ නිලධාරීන්ගේ ඒ ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව අපි කාරුණිකව දන්වා සිටිනවා. ගම හදා රට හදන මහා සංග්‍රාමය ජනාධිපතිවරණයෙන් පසුව සිය මාතෘභූමිය තුල ආරම්භ කරන බව ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ලක්ගල නවනගරයේ අද පැවති ජන රැලියට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පොදු ජන පැතුම ඉටු කිරීමට කැප වී කටයුතු කරන බවයි. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙත්ව සිටියා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මාතලේ දිස්ත්‍රික් ජනරැලි මාලාවේ ලක්ගල ජනරැලිය පැවැත්තුනේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්. එම අවස්ථාවට රාජිත සේනාරත්න, රෝහිණී කවිරත්න, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, මුජිබ රහුමාන් ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා. ජනරැලි ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ නොවැම්බර් 16 වනදා රටේ ජනතාව තීරණාත්මක තීන්දුවක් ගත යුතු බවයි. විශේෂිතව රැඳ සිටහනක් තියන්නයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
මෙතර රත්තොට නගරයේ පැවති ජනරැලිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා ලක්ෂ 12කට අධික දෙමළ ජනතාවට පුරවැසිභාවය ලබා දීමට කටයුතු කළ බවත් ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිරියේදී තමන් කැපවී කටයුතු කරන බවයි වතු ප්‍රජාව වෙනුවෙන් රටේ ජනාධිපතිවරයාගේ පුද්ගලික අධීක්ෂණය යටතේ දැවැන්ත සංවර්ධන සුබ සාධන වැඩසටහනක් අපි දියත් කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි වතුකම් කරු ජනතාවට කියන්න කැමතියි මේ රටේ පුරවැසි භාවය වතු ප්‍රජාවගෙන් ලක්ෂ 12කට නොතිබෙන වෙලාවක මගේ පියාණන් තමයි ඒ පුරවැසි භාවය මේ රටේ වතු ප්‍රජාවට ලබා දුන්නේ මම ඔබලට කියන්න කැමතියි මම වතු ප්‍රජාවට ඒ අයගේ සොච්චං වැටුප වැඩි කරලා ඒ අයගේ ජන ජීවිතය ශක්තිමත් කරලා තාත්ත පුරවැසි භාවය දුන්න වගේම තමුන් නාන්සෙලාට හොඳින් ජීවත් වන්නට හොඳ ආදායම් මාර්ගයක් මන් ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා තරුණ තරුණියන්ට ඉහළ වැටුපක් ලබා ගැනීමට හැකිවන අයරින් රැකියා අවස්ථා නිෂ්පාදනය කළ යුතු බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා රාගම පැවති ජන හමුවකට එක්වෙමින් මේ මහතා මෙම අදහස් පළ කළා සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තීමාවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් රාගම නගර මැදදී පැවැත්ුණා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා මේ රටේ බුද්ධිමත් තරුණ තරුණියන් ඉන්නවා අද ලෝක ආර්ථිකයේ විශේෂයෙන්ම බුද්ධිය වටා ගොඩ නැගුණු එක තරුණ තරුණියන්ට හොඳ වේතනයක් ලබා ගන්න හැකි රැකියාවන් නිෂ්පාදනය කිරීම හරහා අපිට පුළුවන් ආර්ථිකයේ ගොඩ ගන්නට විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය පරිගණක තාක්ෂණය හරහා අපිට පුළුවන් වෙනවා හොඳ ආර්ථිකයක් ගොඩ නගන්නට අපි කැලණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව මේ ගම්පහ නගරය අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත් කරනවා විශේෂයෙන්ම නව ඉංජිනේරු පීඩයක් තොරතුරු තාක්ෂණය පිළිබඳව පීඩයක් ඇතුළත් කරලා එහි ධාරිතාව වැඩි කළා වැඩිපුර තරුණ තරුණියන්ට අධ්‍යාපනය ලබා ගන්නට හැකිවන අයුරු අපි යටිතල පහසුකම් සංවර්ධනය කරනවා පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නාම පූර්ව ගැන විවිධ ප්‍රකාශ කරන ඇතෙමුන් උතුරේ මැතිවරණ මෙහෙයුමේ නිරත වන ආකාරය පිළිකුල් සහගත බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව මීගබෝ ජනතාව වෙත එළිදැක්වීමේ අවස්ථාවට එක්විමින් මේ මහතා මෙම අදහස් පළ කළා ප්‍රධානම සාකච්ඡාව බවට පත් වෙලා තිබෙනවා පලාලි ගුවන්තොටුපලේ නාම පූර්ව පිළිබඳ පලාලි ගුවන්තොටුපලේ නාම පූර්වී භාෂාව යොදලා තියෙන අනුපිළිවෙල සිංහල ජනපදවල මැතිවරණ වේදිකා විශාල ආන්දෝලනය තුඩු දෙන ප්‍රශ්නයක් බවට පත් කරනකොට හැබැයි යාපනය ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ කාර්යාලයේ නාම පූර්වී එම භාෂා තියෙන එම පිළිවෙලට ඒ නිසා ඇත්තට මේ රටේ සියලු පුරවැසිය මෙවිනි වර්ගයේ දේශපාලකයන් සහ මෙවිනි වර්ගයේ දේශපාලනය පිළිකෝ කොට ප්‍රතික්ෂේප කරනවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලුවේ හැකි ආකාර දෙකයි තිබෙන්නේ එකක් විදේශීය ආක්‍රමණික හමුදාවක් රටක් ආක්‍රමණය කිරීම එසේ නැත්නම් ඒ රට ඇතුලේ ඇතිවන අභ්‍යන්තර ගැටුම එනම් අනතුරේ ස්වභාවය මොකක්ද යම් ජන කණ්ඩායමක් තුල ඇති විය හැකි අන්තවාදී කණ්ඩායමක් තව ජන කණ්ඩායමක් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල විය හැකි ඔන්න අපේ අභ්‍යන්තරීය ගැටුමේ ස්වභාවය දැන් මේකට වුණද මාර යුද විශේෂක් නිසාල මික් ප්‍රහාරක යන රට වටා ස්ථානගත කරලද යුද නැව් මේ ප්‍රශ්නේ මෙතන තිබෙන මේ ඇති වී තිබෙන ප්‍රශ්නය දේශපාලන වේදිකාවේදී වෙන තැනකට ගෙමින් තිබෙනවා මේ ආරක්ෂාව තහවුරු කරන්නම් හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් ඕනේ දැන් මේ ඒගොල්ලෝ ගැනලා විශ්ඳ ගන්න ඕන ප්‍රශ්නයක්ද මේ තියෙන්නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔන්න ඔය මහජන ආරක්ෂක සඳහා වැදගත්ම කොටස තමයි කවර ජන කණ්ඩායමක් ඇතුලේ හෝ කවර වර්ගයේ හෝ අන්තවාදී මතවාදයක් හෝ අන්තවාදී ක්‍රියාකාරීත්වයකට කිසිසේත්ම අප ඉඩ ලබා දෙන්නේ නැහැ පරාජයෙන් වියරු වැටි සිටින රාජපක්ෂ කඳවුර ජාතිවාදයේ ඇවිස්සීමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීද මහතා පවසනවා අද පසුරුවේ මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ද්‍රවිඩ සන්ධානයේ සමග හෝ මුස්ලිම් කොංග්‍රසයේ සමග රහස් කිවිසුම් හෝ රහස් සාකච්ඡා කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි අපි TNA සංවිධානයක එකතු වෙලා ප්‍රසිද්ධයේ මේක අදියක එකතු වීමක් නෙමෙයි අපි 2014 ඉඳලම එකට ආපු ගමන මේ ගමන ඉස්සරහට යනවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ නායකයෝ එකතු කර ගන්නවා මේ රටේ සියලු ජාතීන් එකතු කරන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය නමුත් ඒ සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළන පොහොට්ටුකාරයෝ අද කායික දෙකතු වෙලා ඉන්නේ එක පැත්තකින් මේ රට
වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටෙව්වයි කියලා 1980 ගණන් වල ඊලාම් කොඩිය තිරිකුණාමලයේ ඔසවපු EPRLF සංවිධානයේ එවකට මහැමති කවුද වර්තරාජ පෙරුමා කවදාවත් සම්බන්දල්ල සුමන්දිරම්ල මාවිසේන සේනාධිරාජලා මේ රට තුල ඊලාම් කොඩිය දික් කළා නෑ අනිත් පැත්තෙන් අපේ පොලිසියේ සබලුන් 600ක් මරණකොට LTT ත්‍රස්තවාදීන්ගේ කණ්ඩායමට නායකත්වයේ දුන්න කරුණාමාන ඉන්නේ කොහෙදද ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරේ. ඒ වගේම නැගෙනහිර පළාතේ LTT සංවිධානයේ මෙහෙවපු පිළියාණන් ඉන්නේ කොහෙද මහින්ද රාජපක්ෂගේ ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරේ. අනිත් පැත්තෙන් ඒ අයම මුස්ලිම් අන්තවාදයේ වපුරනවායි කියලා චෝදනා කරපු හිස්බුල්ලා ඉන්නේ කොහෙද ඒ අයගේ කඳවුරේ. අත්ත වශයෙන්ම අද කඳවුරු දෙක පැහැදිලි මේ රට එකතු කරන්න ඕ කැමැති මේ රටේ සියලුම මධ්‍යස්ථ බලවේගයන් එක්සත් ජාතික පෙරමුණ වටා සජිත් ප්‍රේමදාස මහතා වටා එකතු වෙනකොට අද මේ රටේ සියලුම ත්‍රස්තවාදී අන්තවාදී බලවේගයන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා වටේ එකතු වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව මේ ගැන හොඳින් කල්පනා කරලා විවෘතව හිතලා ඇස් බැඳුම් නැතුව තීන්දුවක් ගන්න ඕන වෙලාව දැන් ඇවිල්ලායි තියෙන්නේ. යහපාලන ප්‍රතිපත්තීන් රාජපක්ෂ වරුන්ට පාවා දුන් විජේදාස රාජපක්ෂ මහතා අලුතෙන් එම කඳවුරට එකතු වීමට අවශ්‍ය නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මෙම අදහස් පළ කළා. විජේදාස කියලා කියපුවාම සාමාන්‍යයෙන් මේ ව්‍යවහාර ලෝකයේ ඔහුට බොහෝ දුරට හඳුන්වන්නේ ඩීල් දාස කියලා. ඉතින් මේ ඩීල් දාස නොහොත් විජේදාස රාජපක්ෂ හැමදාම දේශපාලනිකව වැලෙන් වලට පැනලා ගිය දේශපාලන ටාසන් කෙනෙක්. චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් දේශපාලනේ පටන් අරගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන භූමිකාවේ සේවකෙක් බවට පත් වුණා. ඒ පත් වෙලා ඉතාමත්ම කෙටි කාලයකින් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ගැටුම් ඇති කරගෙන මොකද්ද එතුමාට තිබුණු ප්‍රශ්නේ? කැබිනට් ඇමතිකමක් නොලැබීම පිළිබඳව ප්‍රශ්නයක්. ඒ කැබිනට් ඇමතිකමක් නොලැබීම කියන ප්‍රශ්නේ හේතුවෙන් ඒ දේශපාලන වැළේලිලා පාත් වුණා එක්සත් ජාතික පක්ෂයට. අපේ යහපාල නාණ්ඩුවේ අධිකරණ ඇමතිකම අරගෙන රාජපක්ෂ වරුන්ගේ සියලු නඩු යට ගැහුවා විතරක් නෙමෙයි සියලු නඩු වලින් ඔවුන් නිදොස් කොට නිදහස් වන ආකාරයෙන් නඩු පවරමින් යහපාල නාණ්ඩුවේ තිබිච්ච ප්‍රතිපත්ති ටික විජේදාස රාජපක්ෂ පාවලා දුන්නා. විජේදාස රාජපක්ෂ කියලා දේශපාලනික ටාසන් මේ පැත්තේ සිට ඒ පැත්තට ගියත් ඒ පැත්තේ සිට මේ පැත්තට ගියත් ඕක අපිට නම් මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක හරියට අර පරණ කසාද බැඳපු මනමාලිට ආය අලුතෙන් වේල් දාලා මේකප් දාලා ආය අලුතෙන් නිකන් කසාද රීස්ටර් කරුවා වගේ තමයි. දැන් අපි දැක්කේ මේ අලු මගේ මනතුමා සහ මේ සාවන් නග සම්මුසාර කරනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු උත්සාහදරන බව එම මාධ්‍ය හමුවට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා ප්‍රකාශ කළා. විමල් වීරවංශ මැතිතුමා මේ දිනවල වේදිකාවේ කියන කතන්දරයක්. ඒ කතාව තමයි පලාලිවල හදපු ජාත්‍යන්තර අපේ ගුවන්තොටුපළ යාපනය ගුවන්තොටුපළ හැටියට නම් වෙනකොට ඒක දෙමළ භාෂාවෙන් ඒ බෝඩ් එකේ ඉහළින් දැම්මා කියන්නේ. දැන් මේ අය තමුන්ගේ ගෙදර අර මංකුවේ නිර්වස්ත්‍රව ඉඳගෙන අනුන්ගේ ගෙදර පෙන්නලා නිර්වස්ත්‍රවයි කියලා කෑ ගහන කණ්ඩායම්. දැන් මේ අයගේ යහපනේ තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධාන කාර්යාලෙත් ඉහළින්ම තියෙන්නේ ද්‍රවිඩ භාෂාවේ. යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝඩ් එකේ ඉහළින්ම තියෙන්නේ ද්‍රවිඩ භාෂාවේ. මහා ජාතිවාදී අන්තවාදී කතන්දරයක් රටේ ගොඩනගන්න හදනවා. සමස්ත ජනතාව බේද බින්න කරලා එයගේ දේශපාලනය දකුණට ආපුවම එක කතාවක් උතුරට ගියාම තව කතාවක්. ඒ නිසා මෙවැනි දෙබිඩි පිළිවත් තියෙන මෙවැනි ජනතාව මුලා කරන අය ගැන සිහිබුද්ධියෙන් ඉන්න කියලා විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කෙරුණා. ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය පැවැත්ුණේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසරි ජයසේකර මහතායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
වත්මන් ආණ්ඩුව උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේද මානව අයිතිවාසිකම් ආරක්ෂා කළ බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. රත්මලාන එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්විමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් අපි ආණ්ඩුව ආවට පස්සේ තමුන්නාසලට අපි ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණා. තමුන්නාසලට අපි නිදහස ලැබුණා. තමුන්නාසලට අපි අයිතිය ලැබුණා. मेक तमें मानवयागे मूलिकम ऐतिहासिकम एक दकुनट भमण उतुरट दैदावागे तमुन्नासलट कुहे हरि पत्रेकुन सुदुवैंडिकवाई किसी तनकट हेमे कत्यविल अद्यात्तरम माध्यवेदी अपिट गहन एक अत्यकथ मेक तम अतिकरम विलस इति मेक तमाय लबुन निदहास ए निदहास निदहास वरदि विद्य पावित खरल मे आंडूट मगे हुआ ඒ තමන්ගේ මිනි මරුවන්ටම සමහර වෙලාවට සහයෝග දුන්නා. ඒ නිසා ඒ ඝාතකයින්ටම පුළුවන් වුණා ඇවිල්ලා ජනාධිපතිකමට තරඟ කරන්න. දැන් මෙතන වාඩි වෙන කවුද? අයියල් මල්ලි. මල්ලිට බැරි වුණාම කියනවා අයියගෙන් අහන්න. මේක හරි කෙලියක්. දැන් ජනාධිපතිකම ගන්නකොට කියයි මම මේක මොකක් හරි නෑ ඒක අයියා කරන්නේ. එහෙනම් යකෝ ජනාධිපතිව දෙන්න කියලා ශ්‍රී ලංකාවේ. මේ වගේ විලිලැජ්ජ නැති දේශපාලනයක් මේ රටේ ඇති වෙලා තියෙනවා. මහින්දට බැරි නම් ගෝඨා. ගෝඨාට බැරි නම් චමල්. චමල්ට බැරි නම් බැසිල්. බැසිල්ට බැරි නම් ඈ නාමල්. නාමල්ට බැරි නම් සසේන්ද්‍ර. තමයි දිනනවා. අර එකෙක් එක්කෙනා හිටියේ අපේ පන්දේට පහල ඩඩ්ලි ඌ ටෙක්සාස් නැත්නම් ඒකත් වෙනවා කැමිනට් එකේ. නැත්නම් ඒකත් ජනාධිපති බේරන්නේ. ඉතින් මේ මෙන්න මෙන්න වැඩේ UNP එකේ කොහොමද? මේක හැමෝටම දොර ඇරලා තියෙන්නේ. අපි කාටත් මේ පුළුවන් මේකේ තරඟ දීලා ඉස්සරහට ගිහිල්ලා මේකේ මේ රට හදන්නට දායකත්වෙන්න. මම හැම අවස්ථාවකම කොහොට්ටුවේ කට්ටිය එතුමාට කරන වාචික චෝදනා ඇරෙන්න එතුමා ක්‍රියාවෙන් කරපු යම් කිසි දෙයකට වැරද්දක් කියන්න හැකියාවක් තියෙනවද? එතුමාට ලංකා ඉතිහාසයේ කිසිම නඩුවක් තියෙනවද? වැරදි වැඩක් කරයි කියලා චෝදනාවක් තියෙනවද? පොලිසියකට පැමිණිල්ලක් තියෙනවද? නැහැ. ඉතින් මීට වඩා සුපිරිසුදු නායකයෙක් අපිට හොයාගන්න පුළුවන්ද? අපි බලමු එහා පැත්තේ ඉන්න අපේක්ෂකයාගේ තියෙන චෝදනා. මිග්යානා ගන්න දෙන්න. ලසන්ත වික්‍රමතුංග මේහා පැත්තේ හන්දි ඝාතනය කරා. එක්නලිගොඩ මහත්මයාගේ අතුරුදහන් වීම. ඔය වෙනමුකුත් ඕන්නේ නැහැ. මගේ පියාගේ ඝාතනය. එතකොට ලෝක හොරේ ඝාතකේ ඒ විතරක් නෙවෙයි විලි ලැජ්ජ නැති අපේක්ෂකේ. ඒතර අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙහෙම මැස්ස මදුරුව වගේ මිනිස්සු මරණ ආණ්ඩුවකට තමයි ඡන්ද දෙන්නේ. මේ ඉන්න මාධ්‍ය බය නැතු ඕන කෙනෙක්ට මඩ ගැහුවා ඇත්ත කිව්වා බොරු කිව්වා. ඒ හැමදේම අපි කරා. ඒ මොකද? අපි දන්නවා අපිට නිදහසේ අපේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් අපි කවදාවත් අපි උස්සගෙන යන වෑන් එකක් එන්නේ නැහැ කියලා. ජනාධිපති වරණේදී උතුරේ සියලු ඡන්ද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.එම්. ස්වාමිනාදන් මහතා පවසනවා. වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. කොයි පක්ෂය හරි දෙමළ කට්ටිය ඔක්කොම සජිත් ප්‍රේමදාස මහත්මයාට තමයි පක්ෂය මේ ආදර දෙන්නේ. එසලෙපිට කොහොමත් ආදරයක් දෙන්නේ නැහැ. ගෝතබේ මහත්තයා දෙමළ මිනිස්සුන්ට කරලා තියෙන ප්‍රශ්න ඔක්කොම දෙමළ මිනිස්සුන්ට දන්නවා. ඒ නිසා කොහොමද මේ ගෝතබේ මහත්මයාට අපි සහයෝගය දෙන්නේ? මම කියන්නේ කවුද කවුරු හිටියොත් හරි එක පක්ෂයට හිටියොත් ඒ පක්ෂයක ඉන්න ඕනේ. නිකන් මෙතන ඉඳලා ගෙම්බෙක් වාගේ මෙතන ඉන්න අනිත් පැත්තට පනින්න බෑ. එහෙම පැන්නොත් එහෙම තමයි මිනිස්සුක දැන් අපි දින්නේ අවහසෙම තමයි දින්නේ. බට් මම කියන්නේ කොන් මොන ප්‍රශ්නේ වුණොත් අපි UNP එක තමයි ඉන්නේ කියලා මම කියනවා. මට හොඳට විශ්වාසයක් තියෙනවා 16 වෙනිදා නොවැම්බර් මාසේ ජයග්‍රහණය කරන්නේ අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා. විපක්ෂයේ නිතරම උත්සාහ දරන්නේ ජාතිවාදී අවුස්සා තම ඡන්ද පදනම වැඩි කර ගැනීමට බව කැබිනට් නොවන අමාත්‍ය රාධාකෘෂ්ණන් මහතා පවසනවා. කෙසේ වුවද සිංහල ජනතාව එයට හසු නොවන බවයි නුවරළියේ පැවති දැනුවත් කිරීමේ හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. ඔඩී එකක් අල්ලගෙන දැන් යාපනයේ හැමදාම කරන වැඩ දෙමළ පළවෙනි එකට දාන එක. ඒක අල්ලගෙන දැන් කියනවා යාපනයේ දෙමළ මිනිසුන්ට බෙදලා දුන්නා කියලා. දැන් ඒක අල්ලගෙන මොකද මේගොල්ලෝ කරන්නේ? ඉමල් වීරවංශයම මොනවද කියන්නේ? ඔන්න යාපනයේ දුන්නා මේ දෙමළ මිනිසුන්ට. ආ ජාතිවාදී අවසන්ට දැන් කටයුතු කරනවා. මේක තමයි ඒගොල්ලන්ගේ හැටි. දැන් තවම මේ TNA තවම කාටවත් කතා කරලා නැහැ. ඒගොල්ලෝ ඩිමාන්ඩ් එක දාලා තිනවා එක්සන් ජාතික පස්සෙත් කතා කරනවා. ගෝඨාභය මාත්‍යත් එක්කත් කතා කරනවා. නමුත් ඒගොල්ලෝ තීරණයට තවම ආව නැහැ. දැනටම මේගොල්ලෝ කියනවා සුළු ජාතින්ගේ ඡන්දය අපිට ඕන නැහැ කියලා. ఏనా අපිට මේ මොනාටද මේ නూరులే తెవల ඡන්ද ಇಲ್ಲනේ සුළු జాතිකෙන් ඡන්ද ಇಲ್ಲනේ මොනාටද ඒ ඡන්දෙත් සුළු జాතිකෙන්නේ
ඒකත් එපා කියන්න ඕනනේ. අපි ඉන්නකන් නෝරෙලිය කිසිම බය වෙන්න එපා. අපි සිංහල දෙමළ මුස්ලිම් එකට ඉන්නවා. මේ වාගේ කතා කරලා රටේ ප්‍රශ්න ඇති කරන්න ඒගොල්ලන්ගේ මූලික උපාය මේක තමයි. සිංහල මිනිස්සුන්ට දෙමළ මිනිස්සුන්ට ගාන දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සුන්ට ගාන මේක තමයි කතාව යන්නේ. එමෙ සිංහල මිනිස්සුන්ගේ ಜಾතිවාදී නෑ. මම දන්නවනේ සිංහල මිනිස්සුන්ගේ ಜಾතිවාදී තියෙනවා නම් 83 එක දෙමළකවත් ඉතුරු වෙන්නේ නැහැ නෝරෙලිය. සිංහල මිනිස්සු එහෙම අපි ගණන් කරන්න ඕද නැහැ. කොළ නිල් රතු කුඩි නොව ජාතික කුඩි යටතේ රටේ අනාගතය ගොඩනැගීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මැණිකින්ද ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. යුද්ධය අවසන් කරා. ඒකට නායකත්වය දුන්නා. ඒකේ පරිපාලන ඒකකය සම්පූර්ණයෙන්ම කටයුතු කරේ ගෝඨාභය රාජපක්ෂ බැන්තුමා. මේ රටේ අනාගතේ පරම්පරාවට මහ පොළවේ පය ගහලා මේ මගේ රටයි කියලා කියන්න පුළුවන් පසුබිමක් හදන්න ඕන නිසා ඒ වගකීම බාරගත්තා ගෝඨාභය රාජපක්ෂ. අපේ අවුරුදු 5 ඇතුළත ආරක්ෂාව ගැන තර්ජනයක් තිබ්බේ නැහැ. ඒ නිසා මෙතුමන්ල එක්සත් ජාතික පක්ෂය කොළ කොඩිය, නිල් කොඩිය, රතු කොඩිය, දම් කොඩිය මේ කොඩිය අරගෙන යන මැතිවරණයක් නෙමෙයි මේක. ජාතික කොඩිය අරගෙන බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ ඌව වයඹහා උතුරු පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ස්ථාන රැසක මාර්ගවලට පස්කඳු කඩාවැටීම සහ ගල් පෙරලීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. බදුල්ල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ 4 කණුව, 8 කණුව සහ 10 කණුව යන ස්ථානවලට විශාල පස්කඳු සහ ගල් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා. එම මාර්ගයේ රථවාහන දහවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ දෙමෝතර 10 කණුව අසල ප්‍රධාන මාර්ගයට පහලින් පිහිටි නිවසක් මතට එම මාර්ගයේ කොටසක් කඩා වැටී තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර රථවාහන කිහිපයකට හානි සිදු වුණා. එම මාර්ගයේ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ. ආරච්චි කට්ටුව ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුලකින් ගස් කිහිපයක් කඩා වැටීම නිසා ආරච්චි කට්ටුව අඹකැලේ ප්‍රදේශයේ නිවාස තුනකට හානි සිදු වුණා. මේ අතර විජය කටුපත ප්‍රදේශයේ නිවසක් මතටද ගසක් කඩා වැටීමෙන් හානි සිදුව තිබෙනවා. කෙසේ වෙතත් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. කලාඔයේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් වසා දැමීමට කටයුතු කර ඇති බවද ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. නැවතත් හමුවමු රාත්‍රී 9ට. www.itnnews.lk